මේ දවස්වල තියෙන උණුසුමත් එක්ක කවුද කැමති රිෆ්‍රෙෂ් වෙලා ඉන්න? කෘතිම බීම ජාතිය අයින් කරලා මේ වගේ හෙල්දි ඩ්‍රින්ක්ස් ටිකක් try කරමුද? වෝටර්මෙලන් ලයිම් කූලර්. මේකට කොමඩු කැබලි කීපයක් මේ විදියට කපලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඉක්මනටම ජූස් එක හදමු. මේ ජූස් එක දාන ග්ලාස් එකේ උඩ කොටසේ ලෙමන් කෑල්ලක් අතුල්ලා ගන්න. ඊට පස්සේ මේ විදියට සීනිවල දවටන්න. ග්ලාස් එකේ අඩියටම මේ වගේ පොඩියට කපාගත් කොමඩු කැබලි ටිකක් දාගන්න. දෙහිඋෂ මේස හැන්දකුත් මේකට දාගන්නවා. දැන් දාන්නේ අයිස් කැට කීපයක්. කොමඩු කියන්නේ නියුට්‍රියන්ට්ස් ගොඩාක් තියෙන පළතුරක්. අපේ ශරීරය හයිඩ්‍රේට් කරන්නත් උදව් වෙනවා. ඊළඟට හීනියට කපාගත් ලෙමන් ස්ලයිසස් දෙකක්, ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, මුලදිම අපි බ්ලෙන්ඩ් කරගත්ත කොමඩු ද්‍රාවණයත් මේකට උඩින් දාගන්න. මේ සියල්ලම අපි මිශ්‍ර කරගන්නවා. බලන්න හරිම ලස්සනයි නේද? ඒ වගේම මේක මාර රහයි. ඔයාලට ලස්සන කරගන්න මේ වගේ මින් තිත්තක් තියාගන්නත් පුළුවන්. මෙවැනි වටිනා වීඩියෝස් බලන්න රූයිට්ස් YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. දැන් මම හදන්නේ කැරට් සහ ඉඟුරු පානය. මුලින්ම කැරට් අලයක් සෝදලා කැබලි කපාගෙන වතුර ටිකක් දාලා blend කරගන්න. එම කැරට් pulp එකෙන් කොටසක් අපේ glass එකේ අඩියටම දාගන්න. මීළඟට අයිස් කැට කීපයකුයි හීනියට කපාගත් ඉඟුරු කෑල්ලකුයි දාගන්න. ඔයාලට පුළුවන් දෙහි බෑයක යුෂ ටිකක් මේකටම මිරිකා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාලා අපි බ්ලෙන්ඩ් කරගත්ත pulp එකේ ඉතුරු කොටස වතුර ටිකක් දාලා මේකටම පෙරා ගන්න. මේකට හීනියට කපාගත් දෙහි බෑවල් දෙකකුත් දාගමු. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරලා මේක මිශ්‍ර කරගන්න. කැරට් කියන්නේ බීටා කැරොටින් තියෙන දෙයක් නේ. ඉතින් අපේ සමට ඉතාමත් හොඳයි. ඉතින් කාන්තාවන් සමේ පැහැය වැඩි කරගන්න කැරට් අඩංගු දේවල් භාවිතා කරනවා. මේ විදිහට තමයි අද දවසේ මම කැරට් ඉඟුරු බීම එක හැදුවේ. මීළඟට මම හදන්නේ සියඹලා සහ මින්ට් ඩ්‍රින්ක් එක. සියඹලාට ටිකක් වතුරට දාලා විනාඩි 10ක් පමණ තියලා අපි ඒකේ යුෂ ටික අරගෙන මේ විදිහට ග්ලාස් එකටම පෙරා ගන්නවා. ඊට පස්සේ අයිස් වතුර ටිකකුත් එකතු කරන්න. දෙහි බෑයකුත් මේකටම මිරිකලා අපිට පුළුවන් හීනියට කපාගත් මින් කොළ ටිකක් එකතු කරන්න. මින් කොළ චොප් කරලා එහෙම නැත්නම් තලාගෙන උනත් මේකට දාගන්න පුළුවන්. අයිස් කැට කීපයකුයි තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාගන්න. මීළඟට මම දාන විශේෂම දේ තමයි සූදුරු කුඩු ටිකක්. සූදුරයට ටිකක් කබලේ බැදලා ඒක කුඩු කරගෙන තමයි මම මේක එකතු කළේ. ඊට පස්සේ මේ සියල්ලම මිශ්‍ර කරන්න. ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට සීනි දාගන්න. සියඹලා සූදුරු මින් කොළ මේ හැම දෙයක්ම ශරීරයට ඉතාමත් හොඳ දේවල්. මේකත් මම ආසම බීම වර්ගයක්. හරිම රසයි වගේම හරිම ගුණයි. හතරවෙනි බීම වර්ගයේ විදිහට හදන්නේ මින්ට් ලෙමනේඩ්. මින්ට් කොළ ටිකක් බ්ලෙන්ඩරයකට දාලා ඒකට වතුර ටිකක් දාලා ඉඟුරු කෑල්ලක් දාගන්න. ඊට පස්සේ මේ සියල්ලම බ්ලෙන්ඩ් කරගෙන ග්ලාස් එකේ දෙහි උෂ තවරලා සීනිවල දවටා ගන්න. මීළඟට අපිට පුළුවන් දෙහි උෂ ටිකක් මේ ග්ලාස් එකට දාගන්න. කපාගත්ත දෙහි පෙති දෙකක්, අයිස් කැට ටිකක්, ඒ වගේම බ්ලෙන්ඩ් කරගත්ත මින්ට් ද්‍රවණේ මේ විදිහට පෙරා ගන්න. පෙරාගත්ත මින්ට් ද්‍රවණය මේ ග්ලාස් එකටම දාගන්නවා. ඔයාලා කැමති ප්‍රමාණයට ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, සීනි ස්වල්පයක් දාගෙන මේක මිශ්‍ර කරගන්න. මේ විදිහට තමයි මින්ට් ලෙමනේඩ් එක හදාගත්තේ. මේකත් හරිම රසවත් බීම වර්ගයක්. මේ වගේ රසනි දවස්වලට ගතසිත කුල්මත් කරවන නැවුම් බීම වර්ග ටිකක් තමයි අද දවසේ මම ඔයාලට රූහිට්ස් YouTube channel එකෙන් අරන් ආවේ. මගේ channel එකෙන් මම නිතරම ඔයාලට කියන දෙයක් තමයි කෘතිම දේවල් භාවිතා කරන්න එපා. හැම වෙලාවෙම ස්වභාවික ආහාර පාන වර්ග ශරීරයට එකතු කරගන්න. ගැටලු බාධා අධික කාලෙක මේ වගේ ස්වභාවික ඩ්‍රින්ක් එකක් බීලා chill එකේ ඉන්න. එතකොට මනසත් සුවපත් වේවි. එහෙමනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක්.